සිත් අහසේ ආදරෙන් කතාවේ කොහොම හරි මෙහෙර් සරබ්ජිත් අන්තිම වටේටම තේරෙනවා. ඊට පස්සේ ෆයිනල් වටේදී මෙහෙර්ටයි සරබ්ජිත්ටයි නටන්න කියලා ආරාධනා කරනවා එතන ඉන්න නිවේදකයා. මේ වෙලාවේ මෙහෙර් සහ සරබ්ජිත් එයාලගේ නැටුම ඉදිරිපත් කරනවා. හැමෝම කට්ටිය ඉතාමත් උවමනාවෙන් වගේ මෙහෙර් සරබ්ජිත් නටන දිහා බලන් ඉන්නවා. ඒ වගේම මෙහෙර් සරබ්ජිත් ඒ දෙන්නත් ඉතාමත් හොඳින් ඒ දෙන්නගේ බැටල් එක ඩාන්ස් බැටල් එක ඉදිරිපත් කරනවා. හැමෝම කට්ටිය මෙහෙර්ගේ සරබ්ජිත්ගේ නැටුම දිහා බලන් ඉද්දී හැමෝම කට්ටියට ගොඩක් ඉම්ප්‍රෙස්ඩ්. මොකද මෙහෙර්ගේ සරබ්ජිත්ගේ මේ නැටුම දැකලා මේ වෙලාවේ ජජ්මන්ට් එකේ ඉන්න කට්ටියත් කතා කරනන්නේ මෙහෙරුයි සරබ්ජිතුයි ගැන, කොහොමද මෙයාලගේ කෑරින් ගැන. ඒ කොහොම නමුත් නැටුම ඉවරුණාට පස්සේ හැමෝම කට්ටිය අත්පුඩි ගහනවා. හැමෝම කට්ටිය මෙහෙර්ගේ සරබ්ජිත්ගේ නැටුම ඉතාමත් ආසාවෙන් බලලා හැමෝම කට්ටිය අත්පුඩි ගහද්දී මේ වෙලාවේ යුවී ජගන් ඒ වගේම මෙතන ඉන්න හැමෝම කට්ටිය මෙහෙටයි සරබ්ජිත්තයි අත්පුඩි ගහනවා. මේ වෙලාවේ ඔඩියන්ස් එකට ඇවිල්ලා නිවේදකයා කියන්නේ, හරි ඔඩියන්ස් එකට කියනවා, හරි එහෙනම් අන්තිම කපල් දෙක එන්න ඉස්සරහට කියලා. ඉතින් අයෝ ටීම් එකයි අමෘත්සර් ලයන්ස් ටීම් දෙක තමයි ඉන්නේ. ඒ කියන්නේ මෙහෙර සරබ්ජිතුයි මුත්තුගේ අම්මයි තාත්තයි තමයි අන්තිමටම තේරලා ඉන්නේ කියනව නිවේදකයා. අපේ හොඳම කපල් එක හරියට ප්ලේන් එකක් වගේ, ප්ලේන් එකට තටු දෙකක් තියෙනවනේ, එක තට්ටක් හරි අඩපණ වුණොත් අනිවාර්යයෙන්ම ප්ලේන් එක ගිලා බසිනවා. ඉතින් තටු දෙක හැමදාමත් කෙලින් තියෙන සමගියෙන් තියෙන කපල් එකක් තමයි අද අපි තේරුවේ කියලා කියනවා. ඒ නම්බර් 1 කපල් එක තමයි අම්රිත්සර් ලයන්ස් ටීම් එකේ මෙහෙරන් සරබ්ජිත් කියලා. මේ වෙලාවේ මේ කට්ටියට හැමෝම සතුටුයි. පරම් උඩ පැන පැන හිනා වෙනවා. මේ වෙලාවේ සරබ්ජිත් මෙහෙරට ඒ වගේම එතන තියෙන සියලුම දෙනාම වගේ මෙහෙරලට අත්පුඩි ගහනවා. මෙහෙර සරබ්ජිත් මේ වෙලාව වැළඳගෙන ඒගොල්ලොන්ගේ සතුට ප්‍රකාශ කරනවා. හැමෝම කට්ටියගේ අත්පොළ සන්නාධිය මැද්දේ ඊට පස්සේ දෙනවා මෙහෙරටයි සරබ්ජිත්ටයි ට්‍රොෆි එක. පරම්බත් වඩාගෙන සරබ්ජිත් ට්‍රොෆි එක පෙන්නනවා හැමෝටම. මේ වෙලාවේ පවුලේ හැමෝම කට්ටියට ගොඩක් සතුටුයි. මේ වෙලාවේ පරම් මෙහෙරටයි සරබ්ජිත්ටයි දෙන්නටම එක කිස් එක ගාන දෙනවා. මේ වෙලාවේ පරම්ට තමයි ගොඩක් සතුටුයි. මේ වෙලාවේ ජගන් අත්පුඩි ගගහා ඉදී යුවි කියනවා, ඔයා දැන් අත්පුඩි ගගහා ඉන්නේ, ඔයා මහන්සි වුණා නම් අපිට තමයි මේ ට්‍රොෆි එක හම්බ වෙන්නේ, කොහෙද වාර කිසි උමනාවක් නැහැ කියලා මේ වෙලාවේ යුවි කියනවා. කියනවා යුවි ඔයාමගෙන් ගුටි ගන්න හදන්න එපා කියලා. මේ වෙලාවේ යුවි කියනවා ඔයාමට ගහන්න හැදුවොත් මම ආච්චිට කියනවා, ඊට පස්සේ ආච්චි වාගෙන බලාගනි කියලා. මේ වෙලාවේ ජගන් කියන්නේ හරි හරි දැන් ඒකෙන් වැඩක් නැහැ අපුලි ගහන්න කියලා. මේ වෙලාවේ ජගන් කියනවා යුවිට, ඔය මොහොතේදී තමයි කියන්නේ සරබ්ජිත්, ඉතින් අද සතොරට අපි කොහේ හරි යමුද කියලා. මේ වෙලාවේ මෙහෙර් කියනවා හරි මං දන්නවා තැනක් කියලා කියනවා. සරබ්ජිත් කියනවා ඔයා දන්නවා තැනක්, ඒ වුණාට මම තමයි හොඳටම දන්නේ කියලා. කියනවා මං කියන තැනට යමු කියලා. මෙහෙර් කියනවා නෑ 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 මම දන්නවා හොඳ තැනක්, හැමදාම ඔයා කියන දේනේ අහන්නේ, අද යමු මං කියන තැනට කියලා මේ වෙලාවේ කියනවා 5-star හොටෙල් එකක් මේක, මේකට යමු කියලා. මේ වෙලාවේ සරබ්ජිත් ඉතින් ඉන්නේ 5-star හොටෙල් එකක් කිව්වම හොඳ හෝටලයක් කියලා. ඒත් 5-star හොටෙල් එකක් කිව්වට මේකේ හොටෙල් එකේ නම 5-star වුණාට මේක සාමාන්‍ය කඩයක්, සාමාන්‍ය රෙස්ටුරන්ට් එකක්. කියනවා මෙහෙර් මේකම නේද කඩේ ෂුවර් ෂුවර් නේද කියලා. මේ වෙලාවේ මෙහෙර් කාර් එකෙන් බැහැලා කියනවා පරම් එන්න ඔයා මාත් එක්ක යමු කියලා කියනවා. පරම් මෙහෙර්ව එක්කන් යනවා. මෙහෙර් පරම් මොහොම විදියට යද්දී සරබ්ජිත් කියනවා මේකද වාට ෂුවර්ද මේකද කඩේ කියලා කියනවා. සරබ්ජිත් දකිනවා ඒ කඩේ ටිකක් අපිරිසිදු විදියට, ඒ කියන්නේ අතින් කෑම හදන විදිය හැම සරබ්ජිත් දකිනවා. සරබ්ජිත් ඒ දැකලා ටිකක් පිළිකුල් සහගතව වගේ ඉන්නවා. ඒ වුණත් පරම් නම් කෑම වලට කෙලගිලිමින් තමයි ඉන්නේ. කියනවා මොකද්ද මේක 5-star හොටෙල් එකක්ද කියලා. කියනවා මේක 5-star හොටෙල් එකක් තමයි, දැක්කේ නැද්ද බෝඩ් එක කියලා මේ වෙලාවේ මෙහෙර් කියනවා. කියනවා මෙතන ඉන්න සේවකයෙක්ට ඔයා මට ලසි දෙකයි එහෙම කියලා ඕඩර් එකක් දෙනවා ගේන්න කියලා, ලොකු ඕඩර් එකක් ඒගොල්ලන්ට කන්න කියලා. කියනවා ඔයාට ෂුවර්ද මේ කඩෙන්ම ඔයාට කන්න ඕනි කියලා අහනවා මේ වෙලාවේ සරබ්ජිත්. කියනවා ඔව් අනිවාර්යයෙන්ම ඔයා ගිහින් ගේන්න කියලා මේ වෙලාවේ මෙහෙර් කියනවා එතන ඉන්න සේවකයාට. සරබ්ජිත් කියනවා ඒත් මෙහෙර් මේක මොකද්ද මේ කියලා කියනවා. කියනවා ඔයා දැන් කටවහගෙන මෙන්න මෙතනට එන්න ඇවිත් ඉඳගන්න කියලා. කියනවා මොකද්ද මේ, මෙතන හරියට ඉඳගන්නවත් තැනක් නැහනේ, අපි යන් අපි කාර් එකේ ගිහින් ඉඳගමු කියලා.
කියනවා මේ තියෙන ඉඳගන්න තැනක් මෙතනින් ඉඳගන්න කියලා කියනවා. මේ වෙලාවේ ඇතන්ට බෝඩ් එකක් ගෙනල්ලා ඒ බෝඩ් එක පිහිදාන එක මිනිස්සේ. ඒ සේවකයා ඒ බෝඩ් එකේ තමයි කෑම තියන්නේ. ඉතින් ඔය විදිහේ සාමාන්‍ය විදියට තමයි මේ හෝටලේ තියෙන්නේ. සරබ්ජිත් ඊට පස්සේ මෙතනින් ඉඳගන්න යනවා. මේ වෙලාවේ මෙහෙර් කියන්නේ, "ඇයි ඔයාට මොකද වුනේ? මේ කඩේ කෑම මාර රහයි. ඒක නෙවෙයි ඔයාට බඩගිනි නැද්ද කියලා මේ වෙලාවේ මෙහෙර් කියනවා. සරබ්ජිත් කියනවා, "මට බඩගිනි ඒත් අත හොදන්න නැද්ද කියලා." කියනවා, "ඔයා ඔහොම්මම ඉන්න. මම ඉක්මනටම එන්නම්" කියලා මේ වෙලාවේ සරබ්ජිත් යනවා කාර් එක ගාවට. මේ වෙලාවේ මෙහෙර් එතන ඉන්න සේවකයාට කියන්නේ, "හොඳ වෙයින් වතුර බෝතල් තුනක් ගේන්න අපිට" කියලා කියනවා. ඔහොම කියද්දී මෙහෙර් කියනවා, "තව මෙහෙ ගන්න තියෙන පනීර අනම්ම නම් ඔක්කොම ටික ගේන්න" කියලා මෙතන ඉන්න සේවකයාට කියනවා. "හරි හරි මම ඉක්මනටම ගේන්නම්" කියලා කියනවා. මේ වෙලාවේ සරබ්ජිත් හෑන්ඩ් සැනිටයිස් එකක් අරන් ඇවිත් කියනවා මෙහෙරට, "එයාගේ අත් දෙක හොදගන්න" කියලා මේකෙන්. මෙහෙර් කියනවා හිනාවෙමින්, "හරි හරි" කියලා. මෙහෙර ඊට පස්සේ එතන තියෙන වතුර වීදුරුවක් අරගෙන ඒ වතුර කෝප්පේ වැටෙන වතුර වලින් මෙහෙර්ගේ අත් දෙක හොදගන්නවා. කියනවා පරම්ට, "පරම් ඔයාවත් හොදගන්න, ඔයාවත් මේ හෑන්ඩ් සැනිටයිස් කරගන්න" කියලා කියනවා. සරබ්ජිත් කියනවා පරම්ට, "ඔයාවත් හෑන්ඩ් සැනිටයිස් කරගන්න" කියලා. පරම් කියනවා, "නෑ නෑ මෙහෙරම්ම මට ඔය වතුර කෝප්පේ දාන්න, මං අත හොදගන්නම්" කියලා. ඒ විදිහට පරම්ගේ තත හේදුවට පස්සේ සරබ්ජිත් රවාගෙන බලනවා මෙහෙර් දිහා. ඊට පස්සේ සරබ්ජිත් කියපු දේ කවුරුවත් අහපු නැති නිසා සරබ්ජිත් තනියම එයාගේ අත් දෙක හෑන්ඩ් සැනිටයිස් කරගන්නවා. ඊට පස්සේ එතනට එනවා සේවකයා. සරබ්ජිත් කියනවා, "ඔය වතුර කොහෙන්ද ගෙනාවේ? ඔය වතුර හොඳද කියලා." මෙහෙර් කියනවා, "කෝ දෙන්න ඔය වතුර පොදල් තුන" කියලා. ඊට පස්සේ මෙහෙර් ඉල්ල ගන්නවා ඒ සේවකයන්ගෙන් වතුර ටික. ඊට පස්සේ සරබ්ජිත් කියනවා මෙහෙර්, "ඇයි ඔයා මං කියන දේ අහන්නේ නැත්තේ?" කියලා. කියනවා සරබ්ජිත් කටවහගෙන ඔතනින් ඉඳගන්න කියලා. ඊට පස්සේ කියනවා පරම්, "තාත්තේ මේ වතුර බෝතලේ මට ඇරලා දෙන්නකෝ" කියලා. එහෙම කියද්දි සරබ්ජිත් ගන්නවා වතුර බෝතලේ අරින්න. ඒත් සරබ්ජිත් කොච්චර උත්සාහ කරත් වතුර බෝතලේ අරගන්න බැරුව යනවා. මේ වෙලාවේ මෙහෙර් අරගන්නවා ඒ වතුර බෝතලේ. ඊට පස්සේ මෙහෙර් ඒ වතුර බෝතලේ ඇරලා පෙන්නනවා. වතුර බෝතලේ මෝඩිය හිල් කළා වතුර ඊට පස්සේ දෙනවා සරබ්ජිත්ටයි පරම්ටයි. සරබ්ජිත් මේ වෙලාවේ ඉතින් පුදුමෙන් වගේ බලන් ඉන්නවා මෙහෙර් මේ කරන දේවල් එක්ක. ඉතින් ඔය විදිහට බලන් ඉද්දී සරබ්ජිත් වතුර එක දෙනවා මෙහෙර්, "ආ බොන්න" කියලා. ඊට පස්සේ පරම්ටත් වතුර වීදුරුවක් දාලා දෙනවා. ඊට පස්සේ පරම් වතුර බොන ගමන් කියන්නේ සරබ්ජිත් වතුර නියමයි කියලා. මෙහෙරුත් ඊට පස්සේ වතුර බොනවා. ඊට පස්සේ තමයි සරබ්ජිත් ඒ වතුර එක බොන්නේ. සරබ්ජිත් වතුර බීවර පස්සේ තමයි දන්නේ මේ වතුර නෙමෙයි මේ බීම වර්ගයක් කියලා. ඊට පස්සේ කියනවා, "ඔයාට පුළුවන් නම් අපි තුන් දෙනාට හැඳි තුනක් ගේන්න පුළුවන්ද" කියලා. ඊට පස්සේ කියනවා, "හරි හරි මං ගේන්නම්" කියලා. ඒ මිනිස්සු ඊට පස්සේ හැඳි තුනක් අරන් එනවා ඒගොල්ලන්ට. ඊට පස්සේ මෙහෙර් කියනවා, "ඔය මොනවද කරන්න යන්නේ? මෙච්චර මේ හොඳ හෝටලයකට ඇවිත් ඔයා හැන්දෙන් කන්නද හදන්නේ? මෙහෙ කෑම කන්න ඕනේ මෙන්න මෙහෙම" කියලා. ඊට පස්සේ මෙහෙර් කියනවා පරම්ට, "අපි අතින් කමු නේද පරම්" කියලා. ඊට පස්සේ පරම් පහක් ගහනවා මේ වෙලාවේ මෙහෙරට. ඊට පස්සේ මෙහෙර් අතින් කමින් පෙන්නනවා කොහොමද කෑමකේ රස කියලා. ඊට පස්සේ පරමුත් අතින් කනවා. ඊට පස්සේ මේ දෙන්නම නියමයි කියලා තමයි කියන්නේ කෑම. කියනවා කොහොමද කෑම එක කියලා. පරම් කියනවා, "නියමයි සුපිරි" කියලා. කියනවා, "තාත්තේ ඔයා මොකද බල බල ඉන්නේ? ඔයාත් කෑම කන්න" කියලා මේ වෙලාවේ පරම් කියනවා සරබ්ජිත්ට. මේ වෙලාවේ කියනවා, "ඔව් සරබ්ජිත්, ඇයි ඔයා කන්නේ නැත්තේ? ඔයාත් කන්න" කියලා කියනවා. ඊට පස්සේ සරබ්ජිත්ත් එතන තියෙන රොටියක් අරගෙන ඒ රොටියට එතන තියෙන වෑංජන් ඔක්කොම කලවම් කරගෙන ඊට පස්සේ ඒ රොටියෙන් කෑල්ලක් කනවා. ඊට පස්සේ මෙහෙර් පරම් එතන ඉන්න හැමෝම කට්ටිය මේ කෑම කනවා. කෑම කමින් ඒගොල්ලෝ එක දිගට කාගෙන කාගෙන යනවා. සරබ්ජිතුත් ඔය විදියට කෑම කද්දී මෙහෙර් දිහා බලන් ඉන්නවා. ඔය වෙලාවේදී තමයි හර්ලින් රොබි ඔය හෝටලේ ඉස්සරහෙන් යන්නේ. මේ වෙලාවේ හර්ලින් කියනවා, "පොඩ්ඩක් පිටිපස්සට ගන්න රොබි" කියලා කියනවා. කියනවා, "කාර් එක පොඩ්ඩක් පිටිපස්සට ගන්න" කියලා. කියනවා මේ වෙලාවේ රොබි, "ඒත් ඒ මොකටද" කියලා. හර්ලින් කියනවා, "සරබ්ජිත් සරබ්ජිත් මෙහෙ" කියලා මේ වෙලාවේ හර්ලින් කියනවා. මේ වෙලාවේ කියනවා, "මේ වගේ තැන්වල සරබ්ජිත් කවදාවත් වෙන්නේ නැහැ. ඒත් අද කොහොමද මේ කැමොම කට්ටියයි මෙතන ඉන්නේ" කියලා මේ වෙලාවේ හර්ලින් කියනවා. මේ වෙලාවේ රොබි කියනවා, "අර බලන්න බේබි, දැක්කද? එයාලා මේ කෑම කඩේ කෑම කන ගමන් තමයි ඉන්නේ. ඒත්
මම නම් හිතුවේ නෑ මෙහෙර් මේ වගේ කෙනෙක් කියලා. මම හිතුවේ මෙහෙර් සරබ්ජිත්ව කසාද බැඳම හරි එයා වෙනස් වෙයි කියලා. නෑ එහෙම නෑ, එයා කොහොමත් කලින් හිටපු කෙනාම තමයි. ගන්න දෙයක් නෑ එයාලා ගැන කියලා මේ වෙලාවේ රොබී කියනවා. කියනවා අපේ කාලේ නාස්ති වෙනවා බේබී, අපි මෙතනින් යමු කියලා මේ වෙලාවේ රොබී හර්ලින්නත් එක්කගෙන එතනින් යනවා. ඒ කොහොම නමුත් මේ වෙලාවේ ගිල් මැන්ෂන් එකේ එක කාර්යයකින් ගෑන් ළමයෙකුයි පිරිමි ළමයෙකුයි ඉන්නවා. ඉතින් මේ ගෑන් ළමයා තමයි රොබීගෙන අංගි ගිනි. කියනවා ඔයා ගිහින් එන්න මම යන්නම්, නැත්තම් අපිව අහුවේ කියලා. එහෙම තමයි ඒ කාර්යකේ ඉන්න මිනිස්සුන්ට කියන්නේ. ඔය වෙලාවේදීම උතනට හර්ලින්ගේ රොබීගේ කාර් එක එනවා. හර්ලින් මේ වෙලාවේ ගිනිව දැකලා කියනවා, ගිනි ඔයා මෙහෙආවද කියලා. මේ වෙලාවේ ගිනි කියන්නේ සර්ප්‍රයිස් කියලා තමයි ගිනි කියන්නේ. ඒ කොහොම නමුත් මේ වෙලාවේ හැමෝගෙම කටවටේ කිරි පිරිලා. මේ වෙලාවේ හැමෝම එකිනෙකා දිහා බලමින් හිනා වෙනවා. සරබ්ජිත් මෙහෙර් පරම. මේ වෙලාවේ හැමෝම හිනා වෙමින් ඉද්දී මෙහෙර් එයාගේ ෂෝල් එකෙන් පරම්බයි ඒ වගේම සරබ්ජිත්ගේ කටයි පිහිදාන්න යනවා. මේ වෙලාවේ සරබ්ජිත්ගේ කට පිහිදාද්දී සරබ්ජිත් මෙහෙර් දිහා බලන් ඉන්නකොට සරබ්ජිත් එනවා මේ වෙලාවේ මැසේජ් එකක්. ඒ මැසේජ් එකේ තියෙන්නේ මම අත්හැරියා, මට මේ දේවල් එපා කියලා. මේ වෙලාවේ කියනවා සරබ්ජිත්, මට ඔයාට දෙයක් කියන්න අමතකුණා මෙහෙර්. ජගන් අයියා මට ඒ වෙලාවේ කිව්වා එයාට මේ දේවල් කරන්න බෑ කියලා. එයාට දේශපාලනේ අතාරින්න ඕනේ. මං මෙහෙර්ගේ වාගේ තීරණ වලට නොසලකා හරිනව නෙවෙයි. ඒත් මට මේ දේවල් කරන්න බෑ. මං මේ දේවල් ගැන දන්නේ නැහැ කියලා ජගන් අයියා කිව්වා කියලා සරබ්ජිත් කියනවා. මේ වෙලාවේ සරබ්ජිත් ඒ වෙලාවේ ජගන්ට කියලා තියෙන්නේ, ඔයා හරියටම මට රැට කියන්න හරි තීරණය. ඔයා මොනා කිව්වත් මං ඒ දේ පිළිගන්නවා කියලා කියනවා. කිව්වා කියලා මේ වෙලාවේ මෙහෙරට සරබ්ජිත් කියනවා. කියනවා එයා දැන් කියන්නේ යාට මේ දේවල් කරන්න බෑ කියලා. කියද්දි කියනවා අටාරි වලට වෙන හොඳ කෙනෙක් නැහැ කියලා. කියද්දි කියනවා අටාරි වලට වෙන කවුද ඉන්නේ, ජගන් අයියා තමයි මේ තනතුරට හොඳම කියලා මෙහෙර් කිව්වත් මේ වෙලාවේ සරබ්ජිත් කියන ඉතින් යා කැමති නැත්තම් මම මොනාද කරන්නේ කියලා කියනවා. පොඩ්ඩක් කියන්න තිබ්බනේ කියලා කියනවා. මං ජගන් අයියාට පොරොන්දු වුණා එයා රෑ උත්තර දෙන තීරණය මම ඉෂ්ට කරනවා කියලා කියනවා. ඒත් කියලා කියද්දි කියනවා මේ වෙලාවේ සරබ්ජිත්, මං ජගන් අයියාට පොරොන්දු වුණා එයාගේ කීමට පිටුපාන්නේ නැහැ කියලා. ඉතින් මට එයා කියන දේ ඉෂ්ට කරන්න ඕනේ කියලා කියද්දි මෙතනට එනවා ඒට. කියනවා කෑම් එකේ ගාන රුපියල් 500යි කියලා. මේ වෙලාවේ සරබ්ජිත් රුපියල් 500ක් දෙනවා වේටට. මෙහෙරීට පස්සේ යාගේ පර්ස් එකෙන් අරන් රුපියල් 500ක් දෙනවා ආයෙමත් වේටට. සරබ්ජිත්ගේ සල්ලි දෙන්නේ නැතුව මේ වෙලාවේ කියනවා මට ඉතුරු රුපියල් 25ක් ඕනේ, ඔතන රුපියල් 500ක් තියෙනවා කියලා. එහෙම කියලා කියද්දි වේට ඉතුරු රුපියල් 25ක් අරන් එනවා. ආමිස් අරගන්න කියලා කියනවා. කියනවා මෙහෙර් ආ ඔයා 25 අරන් ආවද, ඔයාම 25 තියාගන්න කියලා කියනවා. මේ වෙලාවේ පරම්ට ගොඩක් හිනා මෙහෙරේ කරපු සිදුවීමට. මේ වෙලාවේ කියනවා යමු පරම්, අපි කාර් එකට යමු කියලා. මේ වෙලාවේ පරම්බත් එක්කගෙන මෙහෙර යන්න හදද්දී සරබ්ජිත් කියනවා ඔය මොකද මේ කියලා. කියනවා මට කාත් එක්කවත් මේ වෙලාවේ කතා කරන්න ඕනේ නැහැ කියලා. පරම් කියනවා ඔයාලා මෙතනට ඇවිල්ලා රණ්ඩු කරනවද කියලා. සරබ්ජිත් කියනවා මම මෙයාත් එක්ක කොහොමටවත් කතා කරන්නේ නැහැ, 100%ක්ම මම පොරොන්දු වෙනවා මම කතා කරන්නේ නැහැ කියලා. මේ වෙලාවේ මෙහෙර කියනවා අනේ ලොකු දෙයක්, මාත් 100%ක් පොරොන්දු වෙනවා, ඔයාත් එක්ක කොහොමටවත් කතා කරන්නේ නැහැ කියලා මේ වෙලාවේ මෙහෙර කියනවා. මෙහෙර් සරබ්ජිත් කාරකේ නැගලා ගියත් මෙහෙර් පයින් යන්න හදද්දි මේ වෙලාවේ කාරකේ ඉඳන් පරම් කියන්නේ මෙහෙරාමේ කාරකර නගින්න කියලා. මේ වෙලාවේ කියනවා මට කාරකර නගින්න කිසිම උමනාවක් නැහැ කියලා. මේ වෙලාවේ ත්‍රීවිල් එකට කතා කරලා නවත්තන්න කිව්වත් කිසිම ත්‍රීවිල් එකක් නවත්තන්නේ නැහැ. මේ වෙලාවේ පරම් කියනවා මෙහෙර් අම්මා කාරකට ඇවිත් ඉඳගන්න කියලා කියනවා. මේ වෙලාවේ සරබ්ජිත් මෙහෙර්ගේ ඉස්සරහට කාරක ගේනවා. මෙහෙරට කොහෙටවත් යන්න බැරි වෙන්න කියනවා. මම පරම් කියන හින්දා කාරකට එනවා, ඒත් කවුරුවත් සතුටු වෙන්න එපා, ඒගොල්ලොන්ගේ කීමර නෙමෙයි මම මේ කාරකට එන්නේ කියලා මේ වෙලාවේ මෙහෙර් කියනවා. ඊට පස්සේ කාරකේ ඉස්සරහා ෂීට් එකෙන් ඉඳ ගන්නවා. ඔය සිද්ධිය කොහොම නමුත් ඩොලි සරබ්ජිත්ගේ ගෙදරට මේ වෙලාවේ එනවා. ඉතාමත් බයෙන් තමයි ඩොලි එන්නේ පේපර්ස් වගේක් අතේ තියාගෙන. එකපාරටම ඩොලිගේ අතින් පේපර්ස් ටික බිමට හැලෙනවා. මේ වෙලාවේ ඩොලි දකිනවා එක පිරිමි මිනිහෙක්ගේ සබතු දෙකක්. මේ වෙලාවේ ඩොලි කියන්නේ අනේ මට සමාව වෙන්න සරබ්ජිත්, මම මේ දේවල් කරේ කියලා කියන්නේ අද්දි. මේ වෙලාවේ ඩොලි දකින්නේ ගෙදර වැඩ කරන අශෝකව. කියනවා අශෝක ඔයා මොකද මෙතන කරන්නේ, මට කියන්න කවුරු හරි මං ගෙදරින් ගිය වෙලාවේ කවුරුවත් මං ගැන ඇහුවද කියලා මේ වෙලාවේ ඩොලි අහනවා. අශෝක කියන්නේ කවුරුත් ඇහුවේ නෑ, හැබැයි හර්ලින් මැඩම් නම් ඇහුවා. හැබැයි ඩොලි මැඩම් කියපු විදිහටම
මං කිව්වා මේ වෙලාවේ කියනවා හරිය එහෙනම් මේ පේපර්ස් ටික මගේ අල්මාරිය ලාච්චුවකින් තියන්න කියලා කියනවා. ඔය වෙලාවේදීම ගිනි ඇවිල්ලා මේ වෙලාවේ ඩොලිව බය කරනවා සර්ප්‍රයිස් කියාගෙන. මේ වෙලාවේ ඩොලි කියන්නේ වට සර්ප්‍රයිස්. ඔයා කොයි වෙලාවේද ගිනි මෙහෙට ආවේ? අම්මා ආවේ නැද්ද කියලා. මේ වෙලාවේ කියනවා අම්මා නම් ආවේ නැහැ, ඒත් මම නම් ආවා කියලා. කියනවා ඒකත් හොඳයි කියලා මේ වෙලාවේ ඩොලි ගිනිව වැළඳ ගන්නවා. ඔය වෙලාවේදීම තමයි සරබ්ජිත් මෙහෙර කාර්කේ ඉඳන් එන්නේ. පරම් කියනවා ඇයි ඔයාලා දැන් කතා කරන්නේ නැතුව ඉන්නේ? මට කියන්නකෝ ඇයි ඔයාලා කතා කරන්නේ නැත්තේ කියලා කියනවා. මේ වෙලාවේ පරම් කියනවා හරි තාත්තේ ඔයාවත් මෙහෙර අම්මත් එක්ක කතා කරන්නකෝ කියලා කියනවා. සරබ්ජිත් කියනවා ඔයා මට ආදරේ නම් මුකුත්ම කතා කරන්න එපා පරම් කියලා. මේ වෙලාවේ පරම් කියනවා මෙහෙර අම්මා ඔයාවත් තාත්තාත් එක්ක කතා කරන්නකෝ කියලා. මේ වෙලාවේ මෙහෙර කියනවා පරම් ඔයා මෙහෙර අම්මට ආදරේ නම් මුකුත්ම කතා කරන්නේ නැතුව ඉන්න කියලා. එහෙම කිව්වට පස්සේ පරම් මුකුත්ම කතා කරන්නේ නැහැ. ඊට පස්සේ සරබ්ජිත් පරම්ව එක්කගෙන ගෙදරට එනවා. ගිනි කන ගමන් තමයි ඉන්නේ. මේ වෙලාවේ ගිනි කියනවා සර්ප්‍රයිස් සරබ්ජිත් මම ඔන්න ආවා කියලා කියනවා. කියනවා පරම් මොකද වෙන්නේ මේ ටිකේ කියලා. පරම් කියනවා ආයම් ෆයින් මම හොඳින් ඉන්නවා කියලා. ඩොලීත් මෙතනට එනවා. මේ වෙලාවේ කියනවා බලන්නකෝ සරබ් මේ ගිනි තනියම රික්ෂෝ එකක් අරන් ඇවිත් කියලා. ගිනි කියනවා මම දැන් ලොකුයිනේ මම මොකටද බය වෙන්න ඕනේ කියලා මේ වෙලාවේ ගිනි කියනවා. එහෙම කියලා ගිනි ඩොලී හිනාවෙද්දි මේ වෙලාවේ කියනවා ඩොලි නැන්ද මේ බලන්නකෝ ට්‍රොෆි එක අපිට හම්බුණා කියලා. මේ වෙලාවේ ඩොලි කියන්නේ වාව් පරම් ඔයාගේ අම්මයි තාත්තයි දින්නද කියලා. කියනවා මගේ අම්මයි තාත්තයි දින්න කියලා. කියනවා පරම් පරම් මෙහෙට එන්න ඔයාලට මට බඩක් කියන්න තියෙනවා කියලා. එහෙම කියලා කියද්දි කියනවා ඔයාලා බෙස්ට්ම කපල් එක වෙයි කියලා මං දැනන් හිටියා කියලා ඩොලි එහෙම කියද්දි සරබ්ජිත් කියනවා ඔව් කියලා. ඊට පස්සේ ගිනි කෑම කන්නේ යද්දි මෙතනට එනවා හර්ලින්. කියනවා ඔය මොනාද කරන්න යන්නේ කන්න එපා කියලා. කියනවා ඇයි අක්කේ ඔහොම කරන්නේ යා කාපු දෙන් කියලා. රොබි කියනවා අපේ හර්ලින් බේබිට තමයි දැන් අපේ නංගිට මනමාලයක් හොයන්න වෙලා තියෙන්නේ, ඒකයි මේ කන්න එපා කියන්නේ කියලා කියනවා. මේ වෙලාවේ සරබ්ජිත් කියනවා මට මෙහෙර හොයලා දුන්නා වගේ ගිනිටත් හොඳ කෙනෙක් හොයලා දෙන්න හර්ලින් අක්කේ කියලා මේ වෙලාවේ සරබ්ජිත් හර්ලින්ට කියනවා. හර්ලින් මේ වෙලාවේ තරහෙන් ඉද්දී කතාව ඔය විදිහට තමයි ඉදිරියට යන්නේ. ඉදිරියේදී බලාපොරොත්තු වෙමු සිත් අහසේ ආදරෙන් තුලින් ඉදිරියට.